ලෝක විශාලතම වනාන්තරය. එහෙම නැත්නම් ඇමේසන් වනාන්තරයට යනවා කියන එක ගොඩාක් සංචාරකයන්ගේ හිණියක්. ඉතින් මෙන්න මේ ඇමේසන් වනාන්තරයේ කෘමීන් විශේෂ විතරක්ම මිලියන 30කට අධික ප්‍රමාණයක් සහ තවමත් හඳුනා නොගත් සතුන් වර්ග ජීවත් වෙනවා. හැබැයි මෙන්න මේ අඳුරු වනාන්තරය ඇතුළේ ඉඳලා පරේෂකයන්ට හිතා ගන්නත් බැරි භයානක සත්තු හම්බ වෙලා තියෙනවා. ඉතින් අද දැනුම් පොතෙන් අරගෙන ඉන්නේ මේ ඇමේසන් වනාන්තරයෙන් හොයාගත් භයානකම සත්තු ගැන. ඔන්න එහෙනම් දැනුම් පොත subscribe කරලා වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම අපි කතා කරන්නේ වැම්පයර් වවුල ගැන. මේ වර්ගයේ වැම්පයර් වවුල්ලු අපිට හොයා ගන්න පුළුවන් මෙක්සිකෝවේ මධ්‍යම වගේම දකුණු ඇමරිකාවේ විතරයි. අඳුරු ගුහාවල වගේම ගස්බෙන් ඇතුළේ ඉන්න මේ වවුල්ලු රංජු විදිහට තමයි ජීවත් වෙන්නේ. අනිත් අපි දන්න වවුල්ලු පළතුරු වර්ගත් කාලා ජීවත් වුණාට මේ සත්තු රැයට Taman ඉන්න තැනින් එළියට ඇවිල්ලා හොයන්නේ ලේ විතරමයි. ඇයි භාගයක් විතර එක දිගට ලේ බොන මේ සත්තු තමන්ගේ ගොදුරට හානියක් වෙන තරම් විශාල ප්‍රමාණයක් ලේ බොන්නේ නැහැ. හැබැයි විශේෂත්වය වෙන්නේ මොවුන්ගේ කෙලවල තියෙන එන්සයිම විශේෂයකින් ගොදුර හපන තැන ඇතිවන තුවාල වේදනාව නැති කරනවා වගේම තවත් එන්සයිමකින් රුධිරයේ කැටි ගැසීම වළක්වන එක. මේ නිසා නිදාගෙන ඉන්න ගොදුරට දැනෙන්නේවත් නැති වෙන්න ලේ බොන්න මේ සත්තුන්ට පුළුවන්. මේ වැම්පයර් වවුලන්ගේ ලොකුම භයානකම් වෙන්නේ ඔවුන්ගේ කෙලහරහ භයානක ලෙඩ බෝ කරන එක. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ වෙන්ඩරින් ස්පයිඩර් කියන මකුළු විශේෂය ගැන. ගොඩක් ආක්‍රමණශීලී වගේම කලහකාරී සතුන් වර්ගයක් වන මොවුන් ඇමේසන් වනාන්තරෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම පෘථිවියේ ජීවත් වන උග්‍රම විෂ සහිත මකුළු අතරින් ප්‍රධාන තැනක් ගන්නා මේ මකුළු විශේෂය ශරීර ප්‍රමාණයෙන් අඟල් දෙකක් පමණ කුඩා මකුළු විශේෂයක්. රාත්‍රී කාලයේදී පමණක් ගොදුරු සොයාගෙන යන මොවුන් දහවල් කාලයේදී තෙත සහිත තැන්වල තමයි සැඟවිලා ඉන්නේ. බ්‍රසීලයේ වගේ ඇමේසන් වනාන්තරයට ගොඩාක් ආසන්න රටවල මේ සත්තු නිසා අවුරුද්දකට විශාල මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. විශේෂත්වය වන්නේ මේ සත්තු දෂ්ට කළ විට දිගින් දිගටම තවත් කිහිප සැරයක් දෂ්ට කරන එක. මේ වර්ගයේ සත්තු දෂ්ට කළ විට අපේ ඇඟේ පේශි පාලනය කරගන්න බැරි වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීම නිසා තමයි මිනිසු මිය යන්නේ. ඇමේසන් වනාන්තරයේ ඉන්න බුලට් ටෑන් කියන කූඹි වර්ගය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. සත්ත්ව ලෝකයේ කෘමියක් ඇති කරන්න පුළුවන් දරුණුම වේදනාව ඇති වෙන්නේ මෙන්න මේ බුලට් ටෑන් කියන කූඹිය දෂ්ට කරාම තමයි. මේ සතා දෂ්ට කරලා අත්දැකීම් ලැබපු මිනිස්සු කියන විදිහට මේ සතේ කෑවම ඒ තැනට වෙඩි තිබ්බ වගේ දරුණු වේදනාවක් ඇති වෙනවලු. මේ හේතුව නිසා තමයි මෙන්න මේ කූඹින්ට බුලට් ටෑන් කියන නම ලැබිලා තියෙන්නේ. මේ කූඹි වර්ගය තමන්ගේ දරුණු දෂ්ට කිරීම පාවිච්චි කරන්නේ ආත්ම ආරක්ෂාවට විතරයි. එහෙනම් දැනුම් පොතේ තවත් පිටුවකින් නම වෙනකම් අදට ගිහිල්ලා ඉන්නම්.